කවුරුන් මොනවා කිව්වත් සරලව මේ කාරණා ගන්නට එපා. මේ වෙද්දී ලෝකයේ වැඩිම දෛනික ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන තරමට ඉන්දියාව පත්වෙමින් පවතිනවා. ලක්ෂ 3 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාව ගෙවුණු පැය 24 දී වාර්තා වීමත් එක්ක මරණ 2104ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. India has reported more than 300,000 coronavirus cases over last 24 hours. කොච්චර PCR කරන්න නැද්ද ලක්ෂ 3ක් ආසාදිතය හොයාගන්න කොහොම හරි මේක තමයි ලෝකේ දෛනික වාර්තාවුන් වැඩිම ආසාදිතින් ලක්ෂ 9කට ආසන්න වුණු දෛනික ආසාදිතින් ඊයේ දවසේ ලෝකෙන් වාර්තා වීම කියන්නේ අප සිටින්නේ බරපතල කේද වාචකයක වග අප හඳුනාගත යුතුය ශ්‍රී ලංකාවද පවතින්නේ ලෝකය තුල නිසා ලංකාව ඇතුලේ ලොකු ටෝක් දෙන්නට කවුරුත් සූදානම් වෙන්නට එපා මේ වසංගතයේ අවධානම අපට පැමිණීම නියතයක් බවට පත් වෙමින් පවතිනවා මේ වෙද්දී මරණීය දෙවන රැල්ලක් ලෝකය තුල තෙවන රැල්ලක් බවට පත් වෙමින් පවතිනවා කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ ලෝකයේ මෙතුවක් කාලයක් පැවති දෛනික වැඩිම ආසාදිතින් ඌයේ 297,430ක් ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු ජනවාරියේ හැබැයි දැන් දෛනිකව 314,835ක් බවට දෛනික ආසාදිතින් පත්ව තිබීම යනු කොයි තරම්නම් තත්ත්වය බරපතලද යන්න අමුතුවෙන් වටහා ගත යුතු නැත එලෙසින්ම මේ මොහොත වන විටදී ඉන්දියාවේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 15 ඉක්මවා ගොස් ඇති අතර ඒ ලෝකයේ දෙවන වැඩිම ආසාදිතින් වාර්තා වන රාජ්‍ය බවට දැන් පත්ව ඇත මේ යන තත්ත්වය තුල ඉන්දියාවේ පෙනී යන්නට තිබෙන්නේ ආසාදිතින්ගේ සංඛ්‍යාව දෙගුණ වීමේ අවධානමකට සුපර් ස්ප්‍රෙඩර් වේගයෙන් වෛරසය පැතිරීමේ අවධානමකට ඉන්දියාව මේ වන විට ගමන් කර ඇත ඉතින් අපේ රටේ මේ නව වෛරස ප්‍රභේදය පැමිණියේද යන්න පිළිබඳ පරීක්ෂණ වේගවත්ව සිදු කිරීමේ අවශ්‍යතාවක් ඇත විශේෂයෙන්ම නෝදර්න් ඇන්ඩ් වෙස්ටර්න් ඉන්දියා ඉන්ක්ලූඩින් ද කැපිටල් නිව් දිල්ලි නව දිල්ලිය සහ උතුරු සහ බටහිර ඉන්දියා කියන මේ කියන ප්‍රෑම ප්‍රදේශයකම මේ වන විට දැවැන්ත ආකාරයේ වැඩපිළිවෙළවල් ආරම්භ කර තිබෙනවා විශේෂයෙන්ම ඔවුන් දැනුවත් කර තිබෙනවා විශේෂ නිවේදන මගින් ඔක්සිජන් ප්‍රශ්නය few hours of medical oxygen required to keep covid-19 patients alive COVID-19 ආසාදිත වුණු ජනතාව ජීවීන් සාධකයෙන් පවත්වාගෙන යන්නට ඔක්සිජන් අවශ්‍යයි. ඒ නිසා ඔක්සිජන් තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට මේ වන විට ප්‍රකාශනපත් කර තිබෙනවා. More than 2/3 of hospital had no vacant beds. තුනෙන් දෙකක් රෝහල්වල මේ වන විටත් ඇඳන් නැති ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. දිල්ලි රජය පැහැදිලි අභියෝගයකට මුහුණ දී ඇති අතර දෛද්‍යවරුන් ඔන්ලයින් ක්‍රමවේදවලින් දැනුවත් කරනවා හැකි තාක් එළියට බහින්න එපා ගෙවල් වලට වෙලා ඉන්න කියලා මේ වෙද්දී පැය 24 තුලදී ඉන්දියාවේ රෝගීන් මිය යනවා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඔක්සිජන් සප්ලයි එක නැති නිසා වෙන්ටිලේටර්ස් ප්‍රමාණවත් නැති නිසා බරපතල ප්‍රශ්නයකට මේ වෙද්දී වෛද්‍යමය ඔක්සිජන් නොමැති වීම මෙඩිකල් ඔක්සිජන් නොමැති වීම මත පැහැදිලි ප්‍රශ්නයකට මුහුණ දෙමින් පවතිනවා සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ පවතින තත්ත්වය තුළ පවතින දේශගුණික තත්ත්වයන් මේ සියලු දේත් එක්ක සහ ජනතා වේකරාශී වීමත් එක්ක මේ වෛරස පැතිරීම හේතු වුණා කියලා කුම් මේලා එක පැත්තකින් දේශපාලන රැලි තව පැත්තකින් ක්‍රිකට් මැච් තව පැත්තකින් මේ කියන තුන මේකාබද්ධ වීම තුලයි මේ මරණීය ප්‍රහාරය ඉන්දියාවට ඇතුල් වෙලා තිබෙන්නේ ඒ වගේම තමයි මේ වෙද්දි ලොක්ඩවුන් එකකට යනකොට දෛනිකව වැටුප් ලැබපු පිරිස් හැමෝම දැන් කන්නේ බොන්නේ කොහොමද දෛනිකව රුපියල් 500ට ඉන්දියාවේ මිනිස්සු වැඩ කළේ ඒ මිනිස්සු ආවේ බොහොම දුරබැහැර ප්‍රදේශවලින් ලොක්ඩවුන් එකකට යනකොට කෝච්චි බස් ටික නතර වෙනකොට කෝච්චි පාරවල් දිගේ ආපහු තමන්ගේ ගෙවල් හොයාගෙන යන තැනකටපත් වෙලා the situation is very critical මේ තත්ත්වය ඉතාමත්ම දරුණු බව ඉන්දියාව දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා patients are struggling to get beds in covid-19 hospital මේ වෙද්දි ඇඳක් ලබා ගැනීම තමයි රෝගීන්ගේ ප්‍රබලම කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ. නරේන්ද්‍ර මෝදි අමතනවා. All efforts are being made. සියලු උත්සාහයන් අපි ගන්නවා ජනතාව ආරක්ෂා කරන්න. Booster supply of medical oxygen. ඔක්සිජන් ප්‍රමාණය අත්‍යවශ්‍ය ප්‍රමාණයෙන් සපුරා ගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා ලංකාවට මේ අවධාන මෙන්නට මත්තෙන් ඊයේ දවසේදී නම් යම් තීරණයක් අරගෙන තිබුණා ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න. ඔව් වැඩි කරගමු. වෙන්ටිලේටර්ස් මේ දේවල් වැඩි කරගත යුතුයි. දෙවනි රැල්ල එද්දිත් අපි කතා කළා වෙන්ටිලේටර්ස් තවදුරටත් ඇති කරගත යුතුයි. ලෝකයේ බරපතල තැනකට ගමන් කරනවා. අවුරුදු කාලේ අපේ සත පහක ආරක්ෂාවක් තිබුණේ නැහැ. මේ සියලු දේ අපි හොඳින් තේරුම් ගත යුතුයි. අපි හිතියේ දැන් වෛරසය නැහැ කියන තැන හිටියේ. ලංකාවේ මිනිස්සු වැඩිය මැරෙන්නේ නැහැ කියන තැන අපි හිටියේ. නමුත් එහෙම සර
සුහල තැනකට මේක ගෙනියන්නට එපා. පැහැදිලි අභියෝගයක් මුළු ලෝකයටම එල්ල වෙලා තිබෙනවා. ඒත් එක්කම එන්නත සම්බන්ධ කාරණේ ගත් විටදී දැන් එන්නත් කරන්නේ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් අපිට ආපහු එන්නත බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ තත්ත්වයේ උඩ ඉන්දියාව පවතින්නේ බිහිසුණු ගිනි ගොඩක. ඒ නිසා සේරම් ඉන්ස්ටිටියුට් එකෙන් අපිට ලැබෙන්නට තියෙන ඊළඟ එන්නත් ඔගේ පිළිබඳ අපට විශ්වාසය තිබිය හැකිද? පළමු එන්නත් ලබාගත් පිරිසක් දැන් දෙවන එන්නත බලාපොරොත්තු වෙන සිටිනවා. හැබැයි මේ අයට එන්නත් ලබා ගැනීමට ප්‍රමාණවත් තරම් එන්නත් අපිට ගෙන්නා ගන්නට පුළුවන් වේවිද? මේ ප්‍රශ්නය දැන් අප තේරුම් ගත යුතු කාරණේ බවට පත් වෙලා තිබෙනවා. ලෝකය බොහොම බලගත් ආකාරයෙන් වෛරසයත් එක්ක ඝට්ටනය කරන තැනකට පත් වෙලා කවම දාකවත් ලක්ෂ 8 ඉක්ම වූ ආසාදිතින් දෛනිකව අපිට වාර්තා වුණේ නැහැ. නමුත් දැන් එවැනි තැනකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තේරුම් ගන්න මේක සරල තැනක නෙවෙයි තියෙන්නේ. ඒත් එක්කම මේ වෙද්දී අනිකුත් රාජ්‍යයන් ගත්තහම ඕස්ට්‍රේලියාවේ දැන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දී නිරෝධායන මධ්‍යස්ථානවල වසංගතය පැතිරීමේ අවධානමක්. ඒ කියන්නේ නිරෝධායනය සඳහා හෝටල් භාවිත කරනවා. මේ කොරන්ටයින් සෙන්ටර්ස් විදිහට භාවිත කරන හෝටල් ඇතුළත කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ අවධානමක් මේ වන විට මතු වෙලා තිබෙනවා. ඒ නිසා මේක සෙල්ලම් තැනක නෙමෙයි පවතින්නේ. ලෝකයක් එක්ක අපි හැම වෙලාවෙම අනුගතව වැඩ කරන්නට ඕනේ. අපිට ලෝකයෙන් පරිබාහිරව අපේ රට මාරයි, අපි මාර ග්‍රේඩ් කියන තැනකට එන්නට කිසිම හැකියාවක් නැහැ. අපි ගත්තොත් ලෝකෙත් එක්ක සංසන්දනය කරලා අපිට තියෙන්නේ මොන වගේ දෙයක්ද? අපිට සල්ලි තියනවද මේ වෙලාවේ? අපේ රටේ ආර්ථිකයේ තියෙන යහපත් තැනකද? අපිට චීනෙන් ලැබෙන ණය ටිකෙන් තමයි අපි ආර්ථිකය දුවා ගන්න තැනට එන්නේ. ලෝකේ ආපහු මාකට් ටික වැහෙනකොට, ලෝකේ ඉන්දියාවේ මාකට් ටික වැහෙනකොට, ලංකාවට එන්න තියෙන ප්‍රතිඅපනයන ට්‍රාන්ස්ෂිප්ටන් ටික නැතර වෙනකොට කොහොමද මේ රටේ ආර්ථිකය අපි ගෙනියන්නේ? ඒ නිසා මේක පුළුල් අර්ථයෙන් තේරුම් ගත යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ වෙද්දි වසංගත තත්ත්වයක් එක්ක ගන්නකොට ආපහු වතාවක් යුරෝපයේ වැහිමින් යනවා. ආපහු වතාවක් ඇමරිකාවේ ප්‍රශ්න ඇතිවෙගෙන එනවා. ඒ නිසා මේ හැම දෙයක්ම බැලුවාම අපේ මාකට් ටික ආපහු වැහෙන තැනකට එන්නේ. ඒ නිසා විදේශ විනිමය ලැබෙන ටිකවත් අපිට ප්‍රමාණවත් තරම් ලැබෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි, මැද පෙරදිග කලාපයට යනකොට කුවේට් වල ඇඳිරි නීති මේ වෙද්දි අනෙකුත් රටවල් වලට වීසා දෙන්නේ නැහැ. දැන් නවසීලන්ත වෙනි රාජ්‍යයන් වල පවා මේ වෙද්දි රැඳී සිටින පාර්ශවින්ගේ වීසා අලුත් කිරීම කරන්නේ නැහැ. එතකොට වීසා ඉවර වෙන ඇයට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ වගේ ප්‍රශ්න සමුදායක් තියෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් සිටින්න. අනෙක් කාරණේ තමයි ලංකාවට එන්න දඟලනවා නම් වෙනත් රටවල් වල ඉඳලා ඔබ මොහොතක් හිතලා තීරණයක් ගන්න ආපහු ඒ රටවල් වලට යන්න පුළුවන්ද කියන දේ. දැන් අපිට කතා කරපු කීප දෙනෙක් වින්න ඕස්ට්‍රේලියාවෙ ඉඳලා ශ්‍රී ලංකාවට ආපු අය ආපහු කවද ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් කියලා? මේ කපේදි මේ ළඟ පාටක නම් ඕස්ට්‍රේලියාවට ආය යන්න හම්බ වෙන්නේ නැහැ. තායිලන්තේ, සිංගප්පූරුවේ හැම රාජ්‍යයක්ම බරපතල නීති රීති සමුදායක් එක්ක ඉන්නේ. ඒ නිසා අපි ගුවන්තොටුපළ විවෘත කළා කියන සෞදිය පිරීම නෙමෙයි, අපි විදේශගත ශ්‍රමිකයෝ ටික ඉක්මනට ගෙන්ව ගන්නට ඕනේ. නැත්නම් මේ මිනිස්සු මොන දුකකට පත් වේද කියන ප්‍රශ්නය එනවා. ඒ කියන්නේ මේ වෙද්දි ලෙබනන්, කටාර්, ඕමාන්, කුවේට් වැනි රාජ්‍යයන් වල පඩියක් හම්බෙන්නේ නැති, වීසා කාලවකවානු අවසන් වෙච්ච, ඒ රටේ නීති විරෝධීව රැඳී සිටිනවා කියන චෝදනා වෙල්ලවෙන පාර්ශවයන් ඉන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි උද්‍යානවල, බස් නැවතුම් පොළවල් වල, ගස් යට, තානාපති කාර්යාල ඉස්සරහා වැටිලා ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්න පුළුවන්. ඒ මිනිස්සුන් අපි ගෙන්වා ගත යුතුයි. අපිට මතකයි ඉන්දියාව වසංගතයේ බරපතල විදියට පැතිරෙන කොටත් වන්දේ භාරත් ප්‍රොජෙක්ට් එක හරහා තමන්ගේ ශ්‍රමිකයෝ ටික ගෙන්ව ගත්තා. ඒ නිසා එන්නම උවමනාවක් තියෙන, එන්නම අවශ්‍ය, ඉන්න බැරි තැනක ඉන්න මිනිස්සු ගෙන්වා ගත්තට වරදක් නැහැ. හැබැයි ඔබ ලංකාවට එන්න ඕනේ මේ රටවල් අනාරක්ෂිතයි කියලා හිතලා තීරණ ගන්නට එපා. පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න. මොකද ඔබ ආවොත් ඔබට යලිත් රැකියාවක් හොයා ගැනීම කියන දේ පැහැදිලි අභියෝගයක් බවට පත් වෙනවා. මේ වෙනකොට පෞද්ගලික ෆර්ම් එක හොක් වේවා, අනෙකුත් ආයතන හෝ වේවා, ඒ හැම තැනකම තියෙන්නේ පැහැදිලිවම ආයතන දුවාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්. ඒ නිසා රැකියා උත්පාදනය කියන දේ සුළුපටු ලේසි පහසු දෙයක් නෙවෙයි. හොඳින් තේරුම් අරගෙන ප්‍රායෝගිකව මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. විවිධ මිනිස්සු පොරටෝක් දෙන්න පුළුවන් මාධ්‍යවල ඇවිල්ලා, හැබැයි ඒක නෙමෙයි සැබෑ චිත්‍රය. ප්‍රවේසම් වෙන්න, ආපහු අපි තිබ්බ තැනටත් වැඩිය පරිස්සම් වෙන තැනකට ගමන් කළ යුතුව තිබෙනවා.